අයිබෝන් යාල් ටීවී නාලිකාව හරහා ද චේන්ජ් සුලිම් මා ඔබ සමග එකතු වෙනවා ඔබගේ ජීවිතය වෙනස් කරගන්න සාර්ථක ලෙස වෙනස් කරගන්න නීතිගරුක පුද්ගලික සකස් කිරීම සඳහා අවශ්‍ය ඔබට අනිවාර්යයෙන්ම අවශ්‍ය ඔබ අනිවාර්යෙන් දැන සිටිය යුතු නෛතික කරුණක් සම්බන්ධයෙන් කෙටි සාකච්ඡාවක් ඇති කර ගැනීමට ප්‍රේක්ෂක හිතවතුනි මම අද ඔබ සමග සාකච්ඡා කරන්නේ දැනටමත් මම විවිධ කරුණු ගැන ඔබත් සමග සාකච්ඡා කරලා තියෙනවා අද සාකච්ඡා කරන්නේ ඔබ වැඩිපුර නොහිතා ගනු ලබන තීරණ මගින් ඇතිවන නෛතික තත්වයන් සහ ඒ ප්‍රතිඵල සම්බන්ධයෙන් ඔබව යම් මට්ටමක දැනුවත් කිරීමක් කරන්න. පහුගිය කාලය තුල ඔබට අහන්න ලැබිලා ඇති සමහරට ඔබත් පුද්ගලිකව මේනි තත්වයන්ට මුණ දීලා ඇති සමහර මුල්‍ය ආයතනවල නැත්තම් බැංකුවල ඔබ මුදල් ආයෝජනය කරනවා. මුදල් ආයෝජනය කරනවා ගිහිල්ලා මුදල් තැන්පත් කරනවා. හැබැයි පස්සේ ඔබ දැකලා ඇති ලංකාවේ මම මේ මුල්‍ය ආයතන සහ බැංකුවල නම් කියන්න කැමති නැහැ. නමුත් බොහෝ අවස්ථාවල එවැනි ආකාරයේ මුදල් තැන්පත් කර පුද්ගලයෝ දැඩි අපහසුතාවයකට පත් වුණා. සමහර පුද්ගලයෝ සිය දිවින සහගත්තා. සමහර පුද්ගලයෝ මානසිකව රෝගින් බවට පත් වුණා. සමහර පුද්ගලයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා බිඳ වැටුණා. මේවැනි කිහි නොකී ගොඩක් ප්‍රශ්න ලංකාවේ මේ නොදැන මුදල් ආයෝජනය කිරීම නැත්නම් නොදැන ඔබ නොදන්නා ස්ථානවල මුදල් තැන්පත් කිරීම මගින් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය ලංකාවේ ඍජුව විවෘතව බොහෝ දෙනා කතා නොකලත් අනිවාර්යෙන් කතා කළ යුතු නෛතික තත්ත්වයක්. එහි ඇතිවන සමාජමය ප්‍රතිඵලය අනුව මෙය ලංකාවේ ඔබ ඇතුළු බොහෝ දෙනාට බලපාන දැඩි ලෙස බලපාන නෛතික තත්ත්වයක් තුළින් ඇතිවන සමාජ ගැටලුව. ඒ නිසා මම අද ඔබට ඔබ මුදල් ආයෝජනයක් කරන්න නැත්නම් මුදලක් තැන්පතු කරන්න යනකොට ඔබ මූලිකව මොනවාද සලකා බැලිය යුතු කරුණු කියන එක සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමකුත් එසේ නොකළහොත් ඔබට අත්විය හැකි ප්‍රතිඵල සම්බන්ධයෙන්ුත් ඔබ එවැනි තත්ත්වයකට පත් වුණොත් ඔබ ගත යුතු පියවර කුමක්ද කියන එක සම්බන්ධයෙන්ුත් මේ සාකච්ඡාව තුළින් ඔබට යම් අදහසක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රේක්ෂක හිතවතුනි ඔබ අහලා ඇති මීට දශක කීපයකට කලින් ගොඩක් කල නෙමෙයි දශක කීපයකට කලින් ලංකාවේ එක්තරා බැංකුවක් විශාල පොලි අනුපාතයක් තැන්පතු සඳහා ලබා දුන්නා. දැන් මිනිස්සු හිතනවා අපි ගිහිල්ලා මුදල් තැන්පත් කරොත් මේ බැංකුවේ අපිට වැඩි පොලියක් හම්බ වෙනවා. ඒකට මිනිස්සු හිතන්නේ ඒක ගැන විතරයි. දැන් මුදලක් තියෙනවා සමහරවිට මේක බොහොම අමාරුවෙන් දහඩිය මහන්සියෙන් හම්බ කරගත්ත මුදලක්. එහෙම නැත්නම් තමන් ජීවිත කාලය තුර රැකියාවක් කරලා රැකියාවේ පාරිතෝෂිතයක් විදිහට නැත්නම් විශ්‍රාම පාරිතෝෂිතයක් විදිහට තමන්ට ලැබුණ දෙයක්. එහෙම නැත්නම් තමන් ජීවිත කාලය තුර රැකියාවකින් එකතු කරගත්ත සේවක අර්ථසාධ කර මුදල. එහෙම නැත්නම් තවත් සමහර වෙලාවට ඔබ ඔබට තිබුණු දීපලක් විකුණ ලබාගත් මුදල. මේ මුදල ඔබ ආයෝජනය කරන්න බලන්නේ වඩාත් වැඩි ප්‍රතිඵල ඔබට වඩාත් ප්‍රතිලාභ ලැබෙන ස්ථානයක එක බැංකුවක් වෙන්න පුළුවන් මුල්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. තවත් සමහර අවස්ථාවල බැංකුවකුත් නොවන මුල්‍ය ආයතනකුත් නොවන පුද්ගලික මිනිසෙක්ගේ ගිණුමකට වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවත් අපි පහුගිය කාලේ ලංකාවේ අහන්න දකින්න ලැබුණු දේවල්. දැන් මම අර කියපු බැංකුවෙන් ඉහළ පොලි අනුපාතයක් මිනිසුන්ට ලබා දුන්න ඔෆර් කරා. අපි වෙත ගේන තැන්පතු වෙනුවෙන් මෙච්චර මේ අපි පොලියක් ලබා දෙනවා කියලා මිනිස්සු බැලුවා. දැන් සාමාන්‍ය ලංකාවේ ක්‍රියාත්මක කරන පොලි අනුපාතය 100ට 11 12 13 වෙනකොට මේ බැංකුවෙන් 100ට 18ක් හෝ ඊට වැඩි පොලියක් ලැබෙනවා නම් මෙතන තමයි හොඳම තැන මගේ මුදල ආයෝජනය කරන්න තැන්පත් කරන්න කියලා හිතාගෙන මිනිස්සු මුදල් තැන්පත් කරා. අවසාන ප්‍රතිඵලය මොකක්ද වුනේ? ඒ බැංකුව කඩාගෙන වැටෙනවා. කොහොමද මේ බැංකුව කඩාගෙන වැටෙන්නේ? ඔක මුල්‍ය ආයතන වලටත් අදාළයි. දැන් ඔබ පසුගිය කාලවල ඔබ අත්දකින්න ඇති ලංකාවේ සුප්‍රසිද්ධ ආයතන තිබුණා. ඒ ආයතන දැන් කඩා වැටලා ඉවරයි. මෑත කාලේ යම් කිසි ආයතනයක සම්බන්ධයෙන් එවැනි තත්ත්වයක් ඇති වෙලා ඒ මුදල් ආයෝජනය කරලා ඒ ආයතනේ මේ වෙන විටත් ඒ ප්‍රශ්නය निराකරණය නොවි අධිකරණයේ ඉදිරියේ සහ වෙනත් ස්ථාන ළඟ නිලධාරීන් ඉදිරියේ මාධ්‍ය ඉදිරියේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන බව දකින්න ලැබෙන තත්ත්වය. ඔබ තේරුම් ගන්න ඕන දැන් බැංකු හෝ මූල්‍ය ආයතනයක් කරන ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාර කටයුත්ත තමයි යම් මුදලක් පුද්ගලයෙකුට හෝ ආයතනයකට වැඩි පොලියක් මත ණයට ලබා දෙනවා. හොඳට මතක තබාගෙන වැඩි පොලියක් මත ණයට ලබා දීලා
ඒක මගින් ලාභයක් හොයන්න ඕන. හැබැයි දැන් මේ මුදල් ලබා දෙන්න මේ බැංකුව හෝ මුල් ආයතනයට කොහෙන්ද සල්ලි? ඒ සල්ලි ලැබෙන්නේ නැත්තම් මුදල් ලැබෙන්නේ කොහොමද? සාමාන්‍ය මහ ජනතාව විසින් තැන්පත් කරන මුදල් වලින්. එතකොට තැන්පත් කරන මුදල නැවත ආයෝජනය කරනවා. බැංකුව සහ මුල් ආයතන කරන්නේ තමන්ගේ ආයතනයට තැන්පත් කරන මුදල නැවත ආයෝජනය කරනවා. කොහොමද ආයෝජනය කරන්නේ? අර මං කලින් කියපු විදිහට වෙනත් පුද්ගලයෙකුට නැත්තම් බාහිර පාර්ශ්වයකට ආයතනයකට මුදල ණයක් විදිහට ලබා දෙනවා. ණය පහසුකමක් විදිහට ලබා දෙනවා. එතකොට මුදලක් මහ ජනතාවගෙන් ලබා ගන්න නම් ඒකටත් පොලියක් ගෙවන්න ඕන. සාමාන්‍ය මහ ජනතාව මුදල් ආයෝජනය කරන්නේ පොලියක් ලැබෙන්නේ නැත්තම් තැන්පත් කරන්නේ නැහැ. එතකොට ඒ සම්බන්ධයෙන් ඔබ යම් කිසි ඒ ආයතනයෙන් නැත්තම් මේ බැංකුවෙන් පොලියක් බලාපොරොත්තු වෙනවා. තැන්පතුවට ලැබෙන පොලිය ඉහළාගයක් වුණොත් එහෙම ආය පාරක් අර බැංකුවට හෝ මුල් ආයතනයට තැන්පතුමකින් ලබා ගන්න මුදල ණය විදිහට ලබා දීමේ නැවත ආයෝජනය කිරීමේ හැකියාවේ ශක්තිය අඩු වෙනවා. මොකද හේතුව? තැන්පතුවට මිනිස්සුගේ මුදල් ගන්නකොට ගෙවන පොලිය වැඩි නම් ඔබ ඒ පොලියත් ඇතුළුව ලාභයක් ලබා ගන්නයි ණය දෙන්න වෙන්නේ. නමුත් ඉහළ ණය අනුපාතිකයකට මිනිස්සු ණය ගන්නට පෙළඹෙන්නේ නැහැ. මිනිස්සු හැම වෙලාවෙම බලන්නේ තැන්පතුවට ඉහළ පොලි ප්‍රතිශතයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ණය ලබා ගන්නකොට පුළුවන් තරම් පහළ ප්‍රතිශතයකින් අවම ප්‍රතිශතයකින් පොලි අනුපාතය තියෙන මේ ණය පහසුකමක් තමයි ලබා ගන්න. දැන් මේ බැංකු සහ මුල් ආයතන කරේ මිනිසුන්ගේ මුදල් ලබා ගැනීම සඳහා මිනිසු පොළඹවන්න. මිනිසුන්ගේ වැඩි වැඩියෙන් තැන්පතු ලබා ගන්න. සමහර වෙලාවට වෙනත් බැංකුවක මුල් ආයතනයක තිබුණ මුදලක් මිනිස්සු විත්ඩ්‍රෝ කරලා ඒ කියන්නේ ආපසු අරගෙන ගෙනියලා මේ බැංකුව මුල් ආයතනයේ තැන්පත් කරනවා. මොකද ලැබෙන ප්‍රතිලාභය වැඩි විදිහට පේන නිසා. එහෙම අරගත් මුදල් මේ බැංකු හෝ මුල් ආයතන ආයෝජනය කරනවා කියන්නේ නැවත ණය විදිහට දුන්නා. ඒ ණය විදිහට දෙන්න ගියාම මිනිස්සු ගත්තේ නැහැ ගොඩක් තැන්වල. ඒක තමයි මේකේ හැංගිලා තියෙන සැබෑ අර්ථය තිත්තත් ඒක තමයි. මිනිස්සු වැඩි පොලියට මුදල් ගත්තේ නැහැ. එතකොට මිනිස්සුන්ට පොලිය ගෙවන්න ඕන. ඉහළ පොලි ප්‍රතිශතයකට එකක වෙලා ගිවිසුම් ගත වෙලා තමයි මිනිස්සුගේ තැන්පත් අරන් තියෙන්නේ. මුදල ගෙවන්න අර බැංකු හෝ මුල් ආයතනය කටයුතු කරනවා. හැබැයි නැවත ආයෝජනය සිද්ධ වෙන්නේ නැහැ. තව ව්‍යාපාරවල යෙදීම වෙන්නේ නැහැ. පොලි අනුපාතය ඉහළ නිසා. එහෙම නැත්නම් පහළ පොලි අනුපාතයකට දෙන්න උනොත් අනිවාර්යෙන් බැංකු හෝ මුල් ආයතනය දිගින් දිගට අලාභ තමයි ලබන්නේ. මොකද තැන්පතු වලට ගත්ත පොලියට වඩා වැඩි මුදලකට දෙන්න හම්බෙන්නේ අඩු මුදලකට තමයි මුදල් ආයෝජනය කරන්නේ. ඒ තත්ත්වය මත එන්න එන්න බැංකු හෝ මුල් ආයතනයේ මුල් ස්ථාවරත්වය බිඳ වැටෙනවා. ඒ මුල් ස්ථාවරත්වය බිඳ වැටුණයින් පස්සේ ඒක ප්‍රතිඵලය වෙන්නේ මිනිස්සු ඇවිල්ලා නැවත තැන්පත් විත්ඩ්‍රෝ කරන්න මේ මුදල් ලබා ගන්න ගියොත් දෙන්න මුදලක් නැති වෙනවා. ඕක තමයි සැබෑ ස්වරූපයේ මේ මුල් ආයතනවල බිඳ වැටීම. මේ බැංකු සහ මුල් ආයතනවල බිඳ වැටීම. දැන් යම්කිසි පුද්ගලෙක් ඔබ හොඳට දන්නවා මුදලක් ආයෝජනය කරනවා නම් යම් බැංකුවක හෝ මුල් ආයතනයක ගොඩක් වෙලාවට ඒ බැංකුව මුල් ආයතනය කරන පෙළඹවීම මේගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් වෙළඳ දැන්වීම වලින් ඔවුන් ඉදිරිපත් කරන වෙනත් කාරණා මත තමයි මේක सिद्ध කරන්නේ. සමහර අවස්ථාවලදී බැංකුවේ හෝ මුල් ආයතනයේ ඉන්න නිලධාරීන්ගේ පෙළඹවීම හිතවත්කම මතත් මුදල් ආයෝජනය කරන ඒගොල්ලෝ කියනවා මම ඔබ මුදල් ආයෝජනය කරොත් මේ ආයතනය මම ඔබට වැඩි මුදලක් වැඩි මේ පොලි ප්‍රතිශතයක් ලබා දෙනවා කියලා. ඒ අනුවත් මුදල් ආයෝජනය කරනවා. ඒ තත්ත්වයන් මත මේ බැංකු සහ මුල් ආයතන මුදල් ආයෝජනය කරගෙන යනකොට සමහරවිට ඒ සේවකයෝනේ මේ ආයතනවල සේවය කරන්නේ පුද්ගලයෝනේ මිනිස්සුනේ. ඔවුන්ට තේරෙනවා මේකේ මුල් ආයතනයේ මුල් ස්ථාවරත්වය බිඳ වැටෙන බව. යම් යම් කරුණු කාරණා අනුව ඒ සම්බන්ධයෙන් සමහරවිට ඔවුන් නැපැවෙලා කටයුතු කරපු තැන්පත්කරුවන්ට යම් දැනුම් දීමක් අර නිලධාරීන් මගින් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව පුද්ගලයෙක් ගිහිල්ලා මුදල් තැන්පතුවක් ලබා ගන්න ගියාම ඒක ගෙවා ගන්න බැරි වුණ ගමන් ඒකට පුළුල් ප්‍රචාරයක් ලැබෙන්නත් පුළුවන්. මාධ්‍ය හරහා මාධ්‍ය රැවිලා කියන්න පුළුවන්, පොලිස් පැමිණිල්ලක් කරන්න පුළුවන්, මහ බැංකුවට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් තුළ අර ආයතනයට මුදල් තැන්පත් කරපු පුද්ගලයෝ සියලුම දෙනා නැවත මුදල් ලබා ගන්න පෙළඹෙන්න පුළුවන්. ඒකට ඔක්කොම එන්න ගත්තාම වෙන්නේ මුදල් ආයෝජනයක් වෙන්නේ නැහැ. අර තැන්පතු විදිහට ගත්ත මුදල් පොලිත් එක ගෙවන්න වුණාම ආයෝජනයෙන් ලාභ උපයලත් නැහැ. ඒකට හැකියාව තිබුණෙත් නැහැ. සම්පූර්ණයෙන් අර ආයතනේ බිඳ වැටෙනවා. දැන් ඔබ මේ කියන தত্ত্বය සරලව අවබෝධ කරගන්න ඇති කියලා මම හිතනවා. දැන් ඔබ එහෙමනම් මෙවැනි தত্ত্বයකට අහු වෙන්නේ නැතුව ගැලවෙන්න ගත යුතු මූලික පියවර මොකක්ද? ඔබ සමහරවිට දැකලා ඇති පුවත්පත්වල එහෙම යම් යම් කාලවලට මාසයකට සැරයක් වගේ ශ්‍රී ලංකා මහ බැංකුව මගින්
දැන්වීමක් පළ කරනවා. ඒ දැන්වීම දක්වලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචිලා තියෙන බැංකු සහ මූල්‍ය ආයතන මොනවාද කියලා දක්වලා තියෙනවා. අකාරාදී පිළිවෙල අනුව මුල ඉඳලා පහළට එනකන් මොන මොන ආයතනද මොන මොන සමාගම්ද බැංකු සහ මූල්‍ය ආයතන විදිහට ලියාපදිංචිලා තියෙන්නේ කියලා එහි දක්වලා තියෙනවා. ඔබ අවබෝධයෙන් ඉන්නවා නම් ඔබගේ මුදලක් ආයෝජනය කරන්න කලින් මූලිකවම ඔබට දෙන්න පුළුවන් උපදේශය තමයි ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි වෙලා නැති බැංකුවක හෝ ඒ ආකාරයෙන් කටයුතු කරන වෙනත් ව්‍යාජ ආයතනයක් හෝ මුල්‍ය ආයතනයක මුදල් ආයෝජන කිරීමෙන් වළකින්න. ඒක තමයි පළවෙනිම උපදේශය. නෛතික වශයෙන් අපිට දෙන්න පුළුවන් පළවෙනි උපදේශය. මොකද ශ්‍රී ලංකා මහ බැංකුව තමයි බැංකු සහ මුල්‍ය ආයතනේ මොනිටර් කරන්නේ. ඒ කියන්නේ මේ ඒ වගේ තත්ත්වයන් පාලනය කිරීමේ බලය ලැබිලා තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට. ඒතකොට ශ්‍රී ලංකා මහ බැංකුව හැම වෙලාවෙම මුදල් සංචිතයක් පවත්වාගෙන යනවා මේ බැංකුවලින් සහ මුල්‍ය ආයතනවලින්. මේ මුදල් සංචිතය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වෙනකොට මුල්‍ය ස්ථාවරත්වයේ සම්බන්ධිනුත් දිගින් දිගට නිරන්තරයෙන් සවැබැලීමක් කරනවා. ඒ වගේ අවස්ථාවක මහ බැංකුව ගොඩක් අවස්ථාවලදී මැදිහත් වෙලා ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේ අවස්ථාවක සමහරලාට නැවත ඔවුන්ගේ ඔවුන් වෙත ලබා දීලා තියෙන බලපත්‍ර ඔබහලා ඇති කැන්සල් කරනවා නැත්නම් අත්හිටුවනවා සස්පෙන්ඩ් කරනවා. ඒ වගේ තත්ත්වයකට ගේන්න පුළුවන්. මේ හැමදේම කරන්නේ තව දුරටත් මිනිස්සු මුදල් තැන්පත් කරලා ඔවුන් අමාරු වැටෙන එක නවත්තන්න සහ ඉන්න තැන්පත්කරුවන් ආරක්ෂා කරගන්න අදාළ පියවර ගන්න. ඔබ මේ මම දැන් ඔබට සඳහන් කළ ආකාරයට කිසිදු අවස්ථාවක ඔබ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි නොවු බැංකුවක හෝ මුදල් ආයෝජනය නොකළහොත් ඔබට ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි ආයතනය නම් අවම වශයෙන් ඔබට මේ රජයේ මැදිහත් වීම ශ්‍රී ලංකා මහ බැංකුව හරහා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි ඔබ පසුගිය කාලේ මම කිව්වා සමහර උද්ගලයෝ විසින් පවත්වාගෙන ගිය මේ ආයතනවල පුද්ගලයන්ගේ නම් වලටත් ගිහිලා එක එක මුදලාලි ඒ වගේවත් අපි අහලා තියෙනවා. ඒ වගේ තැන්වල මිනිස්සු මුදල් ආයෝජනය කරලා වැඩි පොලියක් හම්බ වෙනවා කියලා. අන්තිමට ඒක ප්‍රතිඵලය වුණේ මුදල් තැන්පත් කරපු මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ වැටෙනවා. සමහර වෙලාවට ඒ මිනිස්සුත් අන්තිමට සිය දිවි හානි කරගෙන ඒ වගේ තත්ත්වයක් ඇතිලා මුළු මුල්‍ය පද්ධතියම බිඳ වැටෙනවා. ඒක ලංකාවේ අවස්ථා ගණනාවකදී සිද්ධ වෙලා තියෙන තත්ත්වයක්. දැන් අවසාන ප්‍රතිඵලය අපි හිතමු මුල්‍ය ආයතනයක් හෝ මේ දැන් ඔබ ගිහිල්ලා මුදල් තැන්පත් කරලා තියෙන ආයතනේ බිඳ වැටෙනවා. මේ ණය ගෙවා ගන්න බැරි තත්යකට එනවා. තැන්පතු නැවත ගෙවන්න බැරි තත්යකට එනවා. ඔබට අවසානයේ ලැබෙන්නේ අධිකරණයේ පිහිට තමයි. අධිකරණයට ගිහිල්ලා ඔබට පැමිණිල්ලක් කරන්න එනවා. මගේ තැන්පතු සහතිකය මේක. මේ තැන්පතු සහතිකය මට මේ මත මෙච්චර මුදලක් මම තැන්පත් කරා. ඒ මත මට මෙච්චර පොලියක් ගෙවනවා කිව්වා. සහ මගේ ප්‍රාග්ධන මුදලක් ලබා දෙනවා කිව්වා. මේක දැන් ලබා දෙන්න අපොහසත් වෙලා තියෙනවා කියලා. එවැනි අවස්ථාවක අධිකරණයේ මැදිහත් වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හැකියාව අධිකරණයට තියෙනවා. නමුත් ඉතින් ඔබ මතක තබාගත යුතු කරුණක් තමයි අදාළ ආයතනයේ වත්කම් ප්‍රමාණය අනුව තමයි ඔබට යමක් ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ලංකාවේ ඔවැනි තත්ත්වයන් එක සමූහ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් සිද්ධ වුණා. එහි තිබුණ මුල්‍ය සමාගම් සහ මුල්‍ය නොවන වෙනත් සමාගම් කීපයක් බිඳ වැටීමට ලක් වුණා. ඒ වගේ අවස්ථාවක සාමාන්‍ය නෛතික ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගණන් බේරා වසා දැමීමක් වගේ අවස්ථාවක කටයුතු කළ යුතු මහාධිකරණය වාණිජ මහාධිකරණයට මැදිහත් නොවි ඒ අවස්ථාවේ ජාතික වශයෙන් එය ගැටලුවක් ඇති වෙලා තිබුණ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ මුල් වෙලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා ඇති කරගත් තත්ත්වයන් මත නෛතික තත්ත්වයන් මත මිනිසුන්ට යම් කිසි මට්ටමක මුදල් ඒ අදාළ ආයතනවල වත්කම් විකුණලා ඒ මතින් ලැබෙන මුදලින් යම් කිසි මට්ටමක මුදල් ප්‍රමාණයක් ගෙවන්න පියවර ගත්තා. ඔබ සමහරලාට අහලත් ඇති ඔබ අත්දැකලා ඇති එහෙම නැත්නම් ඔබ දන්න කියන කෙනකින් ඔය කාරණාව අත්දැකලා ඇති. ඉතින් මතක තියාගන්න ඕන සමහරලාට ඔබ රුපියල් ලක්ෂ 10ක් ආයෝජනය කරලා තිබුණා නම් තැන්පත් කරලා තිබුණා නම් අර වගේ නෛතික තත්ත්වයකට ආයතනය හෝ බැංකුව යටත් වුණොත් ඔබට ලැබෙන්නේ ඒ ආයතනයේ තියෙන වත්කම් ප්‍රමාණය මත ලැබෙන යම් කිසි මුදලක් විතරයි. මොකද එතනදිත් හැම වෙලාවම සුරක්ෂිත ණයකරුවෝ කියලා ඉන්නවා ආයතනය සම්බන්ධයෙන් ගත්තාම. ඊට පස්සේ ව්‍යවස්ථාපිත ගෙවීම් කියලා තියෙනවා. ඒ කියන්නේ සේවක අර්ථසාද කර මුදල් පඩිනදී ඒ වගේ වල නැත්තම් ඒ වගේ වන්න ඕන බදු ගෙවල නැත්තම් බදු ගෙවන්න ඕනේ. ඒ සියල්ල අවසන් වුණයින් පස්සේ තමයි අර තැන්පත් මේ කරුවන්ට තැන්පතු මුදල් ගෙවන්න පටන් ගන්න. ඒ නිසා මේ වගේ තත්ත්වයන් ගැන අවබෝධයෙන් ඔබ ඔබගේ මුදල ආයෝජනය කරන්න කටයුතු කරොත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි නොවු බැංකුවක හෝ මුල්‍ය ආයතනයක මොන ආකාරයේ පොලී මුදලක් හෝ ප්‍රතිලාභ ලබා දුන්නා කිව්වත් ඔබ ආයෝජනයෙන් යෙදෙන්නේ නැත්නම් තැන්පත් කරන්නේ නැත්නම් ඔබට ආරක්ෂාවක් ලැබෙනවා.
ඒ සම්බන්ධයෙන් දැනුමක් ඇතුව ඔබ කටයුතු කරොත් ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ නොවුනොත් මම අර මුලින්ම ප්‍රකාශ කළ ආකාරයට ඔබ බොහෝ ගැටළු වලට ඔබගේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අර්බුදයකට ලක් කර ගන්න තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අවබෝධයෙන් නෛතික පුද්ගලයෙක් වශයෙන් නීතිගරුක පුද්ගලයෙක් වශයෙන් අවබෝධයෙන් කටයුතු කරයි කියලා ඔබගෙන් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ඔබට ආයුබෝවන්.